ගමු ශ්‍රී ලංකා මාතලේට දෙස් විදෙස් රැකියා අවස්ථා මාර්තු 22 23 එඩ්වඩ් ක්‍රීඩාංගණයේදී මේ දෙක ගැන කතා බහ වෙනවා විතරයි තුන්වෙනි ඇහැකින් මේ දිහා බැලුවොත් අපිට පේන්නේ මේ ගේන්නේ තනිකර මුලාවක් ජනතා මුලා කරනවා තනිකර ජනතා මුලා කරනවා ඒ කියන්නේ පාර්ලිමේන්තුව විසිරවන්නේ කියලා අවශ්‍යතාවයක් විපක්ෂයේ බහුතරයකට ඇත්තෙත් නැහැ පාර්ලිමේන්තුව විසිරවන්න ජනාධිපතිවරයාට ඕන කමක් පේන්නේත් නැහැ මේ වෙලාවේ හරි විදියට එන්න තියෙන්නේ ජනාධිපතිවරණේ මේ ඔක්තෝබර් මාසේ 17 වෙනිදට පෙර ජනාධිපතිවරණයක් පවත්වන්නට ඕන එහෙමනම් ජනාධිපතිවරණය පැවැත්වීමේ දිනය තීන්දුව කරන්නේ කවුද ඒක ජනාධිපතිතුමාට අයිති බලයක් නෙමෙයි ඒ තීන්දුව ගන්න බලය තියෙන්නේ මැතිවරණ කොමිෂන් සභාවට එහෙමනම් මේ කාලසටහනට අනුව මැතිවරණ කොමිසමට තමයි බලය ලැබෙන්නේ ජනාධිපතිවරණය තීන්දුව කරන්න. ජනතාව බලාගෙන ඉන්නවා මැතිවරණ කොමිසම ඒ දිනේ හරි විදිහට තීන්දුව කරාවිද කියලා. හැබැයි මේ අතරෙදි දැන් බැසිල් රාජපක්ෂ මහත්මයා පහුගියදා මාධ්‍ය තුලින් ප්‍රකාශපත් කළා මුලින් අවශ්‍ය පාර්ලිමේන්තු මැතිවරණය කියලා. ඇයි මේ මුලින් පාර්ලිමේන්තු මැතිවරණයක් ඉල්ලන්නේ? මොකද පාර්ලිමේන්තු මැතිවරණය ගෙනල්ලා ඔවුන් බලන්නේ බලයේ ඉන්න පිරිස බලනවා බලය තව දුරටත් 113ක් පාර්ලිමේන්තුවේ තහවුරු කරගන්න පුළුවන්ද කියලා කිසිම පක්ෂයකට තනි ආණ්ඩුවක් මේ ශ්‍රී ලංකාවේ බිහි කරන්නට බෑ මේ සඳහා සියලු අය එකතු වෙන්න වෙනවා අවසානයේ කාටත් බිහි කරන්න වෙන්නේ ජාතික ආණ්ඩුවක් මිස තනි බලය තියෙන ආණ්ඩුවක් නෙමෙයි කොහොමත් තනි බලය තියෙන ආණ්ඩු මේ ශ්‍රී ලංකාව වගේ රටකට අවශ්‍යත් නෑ එහෙමනම් දැන් අපි මොකද්ද ජනතා විදියට හිතන්න ඕන මේ දේශපාලඥයෝ කාලෙන් කාලෙට ඇස් බැඳුම් ගේනවා දැන් අපි බලමු අලුතෙන් මැතිවරණ ක්‍රමයක් පිළිබඳව සොයලා බලන්න අනුකමිටුවක් පත් කරනවා මේක විහිළුවක් මේක විහිළුවක් මොකද පහුගිය යහපාලන ආණ්ඩු කාලේ ගෙනාව යෝජනාවක් ඒ තමයි ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවට තේරීපත් වෙච්ච පාර්ලිමේන්තු මන්ත්‍රීවරු 225 දෙනාම ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා මණ්ඩලයක් බවට පත් කරා පත් කරලා අලුතෙන්ම ආණ්ඩු ක්‍රමයක් ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවක් ගේන්න ඕන කියලා පළාත් මට්ටමින් ආණ්ඩු කාර්යෝගයේ අදහස් විමසුවා මහ ඇමතිවරුන්ගේ අදහස් ගත්තා දිස්ත්‍රික් මට්ටමින් අදහස් ගත්තා පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලු පක්ෂවල අදහස් ගත්තා නියෝජනය නොකරන පක්ෂවල අදහස් ගත්තා එතනින් නවතින්නේ නැතුව මේ රටේ දිස්ත්‍රික්ක 25 ගමින් ගමට ගිහිල්ලා ජනතාවගේ අදහස් අරගෙන කෙටුම්පත් 6ක් හදලා පාර්ලිමේන්තුවේ හමස් පෙට්ටියට දාලා තියෙනවා මේවට ගිය ජනතාවගේ සල්ලි නෙමෙයිද එහෙමනම් මේවට වග කියන්න ඕන කවුද මේ විදියට ඇස් බැඳුම් කාලෙන් කාලට කරලා මේ මොහොතේදී මොකද්ද කළ යුත්තේ ආයි මැතිවරණ කල් දා ගන්න සිටියම හකුලන්න බලාපොරොත්තු වෙන ඉන්නවනම් ජනතාවයකට ඉඩ නොදිය යුතුයි අපිට මුලින් අවශ්‍ය මොකද්ද කාලසටහනට අනුව ජනාධිපතිවරණය ජනාධිපතිවරණය තිවොත් වර්තමාන ජනාධිපතිතුමා ජනාධිපති සටනට ඒ විද කවුද අපේක්ෂක සටනට එන්නේ දැන් තනි පක්ෂවලට අපේක්ෂක ඉදිරිපත් කරන්න බැරි තත්ත්වයක් තියෙනවා ඒ නිසා සියල්ලට සම්දානගත වෙන්න වෙලා තියෙනවා මේ ගත කරන්නේ ජනතාවට කාලය ඔවුන්ට ලබා ගැනීම සඳහා ජනතාවට එක එක සීනි බෝල දෙන එක විතරයි ජනතාවට සීනි බෝල දීලා එක එක පන්දු දානවා හිතෙන හිත විත්න විදියට බැට් කරන්න ඉතින් අනේ අපේ අය බැට් කරනවා ආණ්ඩුව කාලය ගන්නවා කාලේ අරගෙන Tamanට වාසි මොකක් කරොත්ද කියලා ඔවුන් පිඹුරුපත් සකසනවා මේ ඔට්ටු සෙල්ලම් තියන්න තවදුරටත් එපා මේ කාබාසිනියා වෙන්නේ රටේ ජනතාවගේ සල්ලි එහෙමනම් මුලින්ම ජනාධිපතිවරණය පවත්වන්න ජනාධිපතිවරණයෙන් පස්සේ පාර්ලිමේන්තු මැතිවරණය පවත්වන්න මේ දෙකටම විකල්පව මම කියන යෝජනාව තමයි මේ රටට පාර්ලිමේන්තු මැතිවරණයත් පළාත් සභා මැතිවරණයත් එකම දිනක පවත්වන්න ඒ සඳහා වෙන ආසන සීමා නිර්ණය එක සමාන විදියට කරන්න ඒ සඳහා එක පාරකට වැය වෙන මුදල එක පැත්තකින් අපිට ජනතාවට දරා ගන්න පුළුවන් වෙයි මොකද බලයට ආපු හැම ආණ්ඩුවක්ම කිව්වේ අපි පොඩ්ඩක් දුක් විඳිමු ඉතින් මෙහෙම කියලා කියලා අවුරුදු කීයක් මිනිස්සු දැන් දුක් විඳලා තියෙනවද මිනිස්සු තාමත් දුක් විඳිනවා ඒ නිසා දැන් මිනිස්සුන්ට සිද්ධ වෙලා තිබෙනවා ආණ්ඩුවට බනින්න ඕන වුණාම විකල්පයක් හොයා ගන්නවා විකල්පය කවුද ඉතින් ජනතාව එතනට රැල්ලක් හදා ගන්නවා රැල්ලක් හදා ගන්නකොට සමහර වෙලාවට හිතනවා ආණ්ඩු කරපු ඔක්කොම අපිව රැවැට්ටුවා ආණ්ඩු නොකරපු අයට ආණ්ඩු කරන්න කල් දෙමු කියලා අවුරුදු 18ක් පාර්ලිමේන්තුවේ මාධ්‍යවේදියෙක් විදිහට කටයුතු කරපු මම
අවධාරණය කරනවා මේ මොහොතේ මේ දේශපාලන පොරපිටියේ සටන් බිමේ ජනතා වේදිකාවට නැගින හැම කෙනාම මේ රටේ ආණ්ඩු කළා ඔවුන් තනි ආණ්ඩු කරේ නැහැ ඔවුන් සමහර වෙලාවට ඒකාබද්ධ ආණ්ඩු කළා පරිවාස ආණ්ඩු කරපු කාලයක් තිබුණා යහපාලන ආණ්ඩු කරපු කාලයක් තිබුණා සම්මුතිවාදී ආණ්ඩු කරපු කාලයක් තිබුණා මේ ඔක්කොම පරීක්ෂණ කරන්නේ ජනතාව යොදාගෙන ඔවුන් පරිේෂණ කරනවා තාමත් ජනතාව යොදාගෙන ජනතාව දවසෙන් දවස කබලෙන් ලිපට වැටෙනවා එහෙනම් ජනතාව විදිහට ඔබ බුද්ධිමත් විය යුතුයි ඔබේ කතිරය බලාගෙන ගෙදරට එනව නම් යම් කෙනෙක් ගත වුණු කාලයේදී ඔවුන් ඔබ වෙනුවෙන් කරලා තියෙන්නේ මොනවද මෙතනදී මාධ්‍යවේදියෙක් විදිහට තුන්වෙනි ඇසකින් දකින කෙනෙක් විදිහට මට කියන්න තියෙන්නේ රටේ ජනතාව පක්ෂපාත බලන්න එපා ඕනම පක්ෂයක වේවා පාටකින් වේවා ගමට රටට වැඩ කරපු වැඩ කරන්න පුළුවන් කියලා හිතන කෙනෙක් ඉන්නවනම් Tamanට වැඩ කළ බවට සාක්ෂි පෙන්වන්න පුළුවන් කෙනෙක් ඉන්නවනම් අන්න ඒ කෙනාව මේ දියවන්නාවේ පාර්ලිමේන්තුවට යවන එක ජනතාවට බාරයි නැත්නම් ඔබ එක දවසකදී ගන්න බඩු මල්ලෙන් අවුරුදු 5ක් දුක් විඳිනවා ඔබ හැමදාම කලේ බඩු මල්ලට රැවටුණා නැත්තම් මොනර කොළවලට රැවටුණා ඒ නිසා මේ දේ වෙන්න දෙන්න එපා You're watching the Life Traveler channel